සතර කියන දේ අපි හැම කෙනෙක්ටම හුඟක් වටිනවා. ඉතින් ඒ නිසාවෙන්මයි අද මේ සුන්දර සෙනසුරාදාවේ ඔබේ හිත සතුටින් පුරවන්නට පුළුවන් පෑක් අරගෙන අපි ලෙෂර් ටයිම් සමගින් මේ විදිහට සුපුරුදු වේලාවට සුපුරුදු ලැඟත ගමින් ඔබේ නිවහන්ට අවිලා ඉන්නේ. ඉතින් අපි දැන් බලන් සූදානම් වෙන්නේ අද දවසේදී ලෙෂර් ටයිම් හැඩ කරන්න අපිත් සමගින් සම්බන්ධ වෙන තරු කවුද කියලා. හොඳයි ඔබ දැන්ටම දන්නවා දවසේදී ලෙෂර් ටයිම් හැඩ කරන්න අපිත් සමගින් සම්බන්ධ වෙන්නේ කවුද කියලා. නමුත් මම මේ විදිහට හඳුනා දෙන්නම්. මම ළඟින්ම ඉන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ජයනි සේනනායක මහත්මිය. ඉතින් ඔබවත් අපි ඉතාමත් ආදරෙන් අපි ලෙෂර් ටයිම් වැඩසටහන පිළිගන්නවා. ඒ වගේම තමයි මේ ළඟට මම හඳුනා දෙන්න සූදානම් වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පී රොහාන් රණතුංග. ඉතින් ඔබවත් ඉතාමත් ආදරෙන් අපි ලෙෂර් ටයිම් වැඩසටහන පිළිගන්නවා. මේ ළඟට ඉන්නවා සුරූපිනියක්. ඇය ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වන විට අපිට ඇයත් සමග කතා බහ කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ආදරෙන් ආරාධනා කරන පූජනීය භාග්‍ය ඔබටත් අද දවසේදී ලෙෂර් ටයිම් වැඩසටහනට අපි මේ විදිහට ඔබවත් පිළිගන්නවා. ඉතින් මේ ළඟට ඉන්නවා ඔහු විටක ගායන ශිල්පියෙක්, දැන් මේ වන විට රංගන ශිල්පියෙක්, තවත් විටක නිවේදකයෙක්. ඉතින් අපි හැම කෙනෙක්ම ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පී කියමු අපි ගයන් ගුණවර්ධන. ඉතින් ගයන් ඔබවත් ඉතාමත් ආදරෙන් අපි ලෙෂර් ටයිම් වැඩසටහන පිළිගන්නවා. ඉතින් මේ හතර දිනත් එක්කලා තමයි අද දවසේදී අපි ලෙෂර් ටයිම් හැඩ කරන්න සූදානම් වෙන්නේ. මුලින්ම මම ජයනි අක්කා වෙතට යන්න කැමති. ඇත්තටම දැන් ජයනි අක්කා ගැන කතා කරනවා නම් අපිට කතා කරන ශේෂ්ත්‍රයන් ගොඩක් තියෙනවානේ. මම කැමති මේ සියල්ලටම කලින් පාසල් වේදිකාවට යන්න. අපි පොඩ්ඩක් යන්න. बहुत कथा के लिए सहमान मगन वादपुरचेत सुमंगल महाविद्यालय तम ये पावल मंग पटंगाने वेदिका रंगने मगे दिखल काल गोल नाट्य दिखलाके चलते महाविद्यालय काले पास नाट्य वाले उपरमे सदन नाट्य उलल वाली नाट्य तरंग सदेला पास काल दिम उत्तर मेद फलाते हमने विद्यार देवता सम्मान लभन एक मम विश्वविद्यालय अध्यापन आधार खोलो इतनी मम वसंत दुग्गनाराल सहोदर अनुराधपुर मेडकल दसा वसंत तमाय කොළඹවිල්ල මම නාට්‍ය ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ ඒ පටන් ගත්ත ගමන තමයි මේ. අද වෙන විට ශේෂ්ත්‍ර ගණනාවක් නියෝජනය කරමින් ඉතාමත් සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් රොහණයි දැන් ඔබ ගැන කතා කරද්දී ටීවී කමර්ෂල්ස් අපිට අමතක කරන්න බෑ. ඇයි ඔයා මෙච්චර ටීවී කමර්ෂල් වල ජනප්‍රිය? ඒක ඉතින් මම දන්නේ නැහැ මට තමයි. මේ දවස් මේ දැන් මේ වෙන විට සාමාන්‍යයෙන් කීයක් විතර කරලා තියෙනවද? මතක නැහැ ඇත්තටම. මතක නැහැ කියන්නේ ඒක ඒ තරම් ගණන් කරන්න බැරි තරම්. ඒක ප්‍රධාන හේතුව මම හිතන්නේ මම ඉස්සෙල්ලාම මේ ශේෂ්ත්‍රයට එන්නේ ටීවී කමර්ෂල් එකේ. ආ. ඉතින් ඒක තමයි ඊට පස්සේ ඒ සම්බන්ධතා තාම තියෙන නිසා මට ඒගොල්ලෝ ඇත්තටම කතා කරනවා. ඉතින් මොකක් කරේ වැඩක් තිබ්බම කතා කරනවා. ඉතින් ඒකින් තමයි ගොඩක් වෙලාවට ගොඩක් කමර්ෂල්ස් වල ඉන්න හේතුව. ඒක තමයි නිතර දෙවේලේ අපි දකින මූණක් බවට පත් වෙලා තියෙන එකත් වාසනාවක්. ඉතින් දැන් පූජනීගේ ගයන්ගේ ගැන කතා කරද්දී දෙන්නගෙන් වැඩියෙන්ම තරහ යන්නේ කාටද? ගයන්ට. තරහ ගියම කවුරු වගේ කියලාද පූජනී කියන්නේ? යකෙක් වගේ. ඇයි ගයන් මෙහෙම කියන්නේ? වැඩි වෙනසක් තරහ ගියම හැමතිස්සෙම නෙමෙයි. ඉඳලා එක කොම ඒවා අල්ලලා එක පාරට තරහ යනවා. ඔක්කොම අල්ලලා එක විදිහට තරහ ගියා. දැනුද්‍රණ්ඩු වෙන්නේ. හොඳයි. ඒ කොච්චර තරහ ගියත් ගයන් කියලා කියන්නේ හරීම ලෑන්විත හඬක් තියෙන ගායන ශිල්පියෙක්නේ. අපි දැන් සූදානම් වෙන්නේ අද දවසේදී ලෙෂර් ටයිම් අපේ පළවෙනි ගීතේ ගයන්ගේ හඬින් අහන්නට. Oh,
ගායන අපි ඒ ගීතය ගැන ටිකක් කතා කරමු රූප රචනය පිළිබඳව ටිකක් වැඩියෙන් කතා කරන්න ඕනනේ අනිවාර්යයෙන් කොහොමද ඒක සිද්ධු වුනේ ඔව් මේ ගීතය නිර්මාණය කරන්නේ දැන් මම එක්තරා ටෙලි නාට්‍යයක රංගපාන කටයුතු කරද්දී මගේ ආදරණීය මව ඉන්නවා කෙලවරේ එයා තමයි අප ගාම අම්මා කියලා බදාගත්තා මගේ අද ඇඳලා අද වෙනකන් මම හිතන්නේ මගේ අම්මා හා සමානයි මට ජයනී සේනානායක මහත්මිය ඉතින් මට අම්මා කෙනෙක් වගේම ඇත්තටම හරි ආදරණීයයි ඒ රංගනය කටයුතුද ඒ මොනවා හරි මට ට්‍රොෆියක් හරි ගෙනල්ලා දුන්නා ඒ සම ඇත්තටම හරි ආදරණීය චරිතයක් මම මුළු අදවිතින් ආදරේ ඉතින් ඒ ටෙලි නාට්‍ය රුගත කිරීම කරන අතරතුරේදී මෙන්න මෙයා කිව්වා මේ දැන් කාලේ හරි සින්දුවක් කරන්න කියලා ඊට පස්සේ අපි කසුන් සත්තර සහෝදරයාත් අශාන් ෆර්නාන්ඩු සහෝදරයාත් එකතුලා මේ ගීත නිර්මාණය කරා කරලා අපි ඒක 2020 වගේ එක හඬපටිගත කරලා අපි රූප රචනාවට යොමු වුණා. එතකොට ලස්සන ගෑන් ළමයි රූප රචනාවට ගත්තා. එයාට උපදෙස් දුන්නේ කරමු කියලා. ඉතින් එයාට මේ අවස්ථාව ලබා දුන්න අපි ඒකේ රූප කරමු කියලා. ඉතින් මේ සිකියුඩි එකේ අපි පූජනීය තමයි කිහිපේ. ඉතින් අපි දෙන්න එකතු වෙලා කරපු නිර්මාණය සෑහෙන ජනප්‍රිය වුණා. ඊට පස්සේ වෙඩින්ග්ස් වලට අදටත් මම වෙඩින්ග් සර්ප්‍රයිසස් වලට ඒ ගීතය භාවිත කරනවා, ගායනා කරනවා. ෆස්ට් ඩාන්සස් වලට ඒ ගීතයට ගොඩක් ඉල්ලුම තියෙනවා. ඉතින් මගේ ගීත අතරින් මම ගොඩක්ම ආදරය කරන මගේ ජනප්‍රිය ගීතයක් ඔබ හොඳයි දැන් ඒ පුතා අම්මා ගැන කිව්වනේ අම්මටත් වචනයක් කියන්න නැති පුතා ගැන මම මේ ඊට කලින් ඉඩියවල කියලා තියෙනවා අපි දෙන්නම ඉන්නේ වැඩසටහනක මට පුතෙක් කියලා ගන්න වගේ පුතෙක් හිටියනම් හොඳයි කියලා මම එච්චර එයාට ආදරේ එයා හරි මේ අම්මට හරි ආදරේ දැන් අපි මේ ෂූටින් අතරතුර දැන් කැම කන ලැහස්තුනාම මෙයා යනවා කුවේද යන්නේ ගෙදර ගිහිල්ලා අම්මත් එක්ක අම්මගේ සම්බෝලයි බතුයි හරි ඉඳලා යන්නේ මම අම්මත් එක්ක කනවා කියලා අම්මා ළඟට යනවා එහෙම හරි එහෙම පුතාලා අඩුයි පුතාලා දැන් ඉතින් මෙන් අංගෙහිඳ යට ඇත්තටම හරි ආදරේ සහයා මේ හරි මේ ආදරණීයයි හරිම සැහැල්ලුවෙන් ඉන්නවා හැමෝම එක්කම වැඩ අලුත් පරපුරේ අය පූජනිත් එක්ක මම වැඩ කරලා නැහැ මේ අලුත් පරපුරේ ගොඩක් අය තනි තනියම ෆෝන් වල ඉනෝ හිටියට මේ ගයන් ඉන්නේ අපිත් එක්ක සෙට් එකේ ඉතින් එහෙම මේ හරි ආදරණීය චරිතයක් මෙලා වටිනා කමෙන්ට් එකක් ලැබුණේ හොඳයි දැන් මෙතන මේ කෑම ගැන මතක් කරානේ දැන් මෙතන ඉන්නවා රස්සට කැමු යන්න පුළුවන් කෙනේ. ආ. කන්නත් ඒ වගේ තමයි. හරියටම මේ කන්නත් ඒ වගේ නේ. කන්න මෙයා තමයි. කන්න මම. ඌට කන්න බෑ. මං වෙනවට කන්න බෑ. ඒ එහෙම කියන්න එපා මේ කට්ටිය සෑහෙන්න මේ හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. නෑ ඇත්තටම මට රසට කැම හදන්න පුළුවන්. මේ මම කෑම හදන්න ඉගෙනගෙන නෙවෙයි මම කෑම හදනවා බලන් ඉඳලා හදන එකෙක් සහ මම කනකොට මට දැනෙන රස තියෙනවා ඒ රස මේ ඒ රස මතක තියන් ඉඳලා ඒ රසට හදන්න මට මේ හැකියාවක් තියෙනවා ඒක ඉතින් මේ බෝන් ටැලන්ට් එකක් ඒක ඒ හදන ඒවා රසයි කියලා තමයි කියනවා රසටම හදන්න පුළුවන් ගොඩක් කලාට දකිනවා මේ Facebook එකේම
ජයනියක්කයි නිරෝෂක්කයි පියුමි දෙන්න කොහේ හරි ඉතින් තුන් දෙනා රෙස්ටෝරන්ට් එකේ කනවම තමයි කොහේ හරි ඉන්නවා ඉතින් ඒ යාළුකම ගැනත් පොඩ්ඩක් කතා කරමු ඔව් කියන්නේ මේ යාළුකම් කියනවා තියාගන්න හරි අමාරුයිනේ මේ ඒ අමාරු වෙන්නෙම අනිත් කෙනාව තීරුම් ගන්න නැති එක يعني ඕනම රිලේෂන්ෂිප් එකක අනිත් කෙනාව තීරුම් ගන්න නැති එක ඇතුළේ යාළුකම් පවත්වා ගන්න හරි අමාරුයි ආදර සම්බන්ධතාවයක් හෝ වේවා දෙමාපියෝ එක්ක තියෙන සම්බන්ධතාවයක් සහෝදර සහෝදර යාළුවෝ ඔක්කොම එහෙමයි අනිකාට ගරු නොකිරීම අනිකාගේ අදහස් වලට ගරු නොකිරීම සහ අනිකාගේ නිදහස ආරක්ෂා කිරීම සහ මේ සවන් නොදීම මේ මේවා එක්ක තමයි අමාරු වෙන්නේ මම කියන්නේ අපි මිනිස්සු अभी अति वेरदी वे अभी हे देवा करना वेरदी सिद्ध वे ये देवा दरागेन इवट समावधमी इवैक् गमन किया पुलवांगना යාලුකම් පවත් ගන්න පුළුවන් මං හිතන්නේ මේ පොඩි වෙලාවට අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඇයිනේ තියෙන්නේ මේ ගේම් එකෙන් කියන්නේ අපි දැන් සූදානම් වෙන්නේ ඇගේ හඬ අවදි කරන්නට අපි ජානියක් ඇයි ලස්සන ගීතයක් කන්න තමයි දැන් සූදානම් වෙන්නේ මෙතන ඉන්න
සමගම ලංකා බැංකුවෙන් දින 200 ස්ථාවර තැන්පතුවට 22.5% දක්වා ඉහළ වාර්ෂික පොලියක්. සීමාන්තික සිහින කලාව ෆැෂන් දු කියන පුංචි අපට නැතුම් නටන පුංචි අපට ජීවිතේ පතන්දරේ කියා දෙන්නකෝ අරෝ කියන්නේ සුන්දර මල් වගේ හිතවල කුහකකම් ඉරිසියාව ඒව දරුවන්ගේ තුල නැහැ සුරතාවකම සහ ඉරිතාවකම රාත්‍රියට ඉදයට ජාතික රූප වාහිනියෙන් බල ලාලිත ගමනකින් හැඩවෙන විලාසිතාවේ වරුණාව අගෝස්තු 21 පෙරවරු 8ට නැවතත් සුපුරුදු වැඩසටහන විරාමෙන් අනතුරුව ඔබ නැවතත් ලෙෂර් ටයිම් සමගින් තමයි මේ විදිහට සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් පූජනී දැන් ගොඩක් අය දන්නේ ඔබ අවුරුදු කුමාරියක් විදිහට මේ ශාස්ත්‍රයට ආවා කියලා. හැබැයි ඒක නෙමෙයි නැත්ත. දරුවනේ චිත්‍රපටයෙන් තමයි ඔබ ළමා නිලියක් විදිහට තමයි සිනමාවෙන් මේ කලා ශාස්ත්‍රයට අවතින්නේ. අපි ඒ ආරම්භය ගැන ටිකක් කතා කරමු. මං හිතන්නේ 2009 එතකොට මට අවුරුදු 11යි දරුවනේ චිත්‍රපටයේ ඒත් සෙසු චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ එහෙම කැමරා එකක් දැකලවත් නැහැ මම දන්නේවත් නැහැ කිසිම දෙයක් ඉතින් ඒකෙන් පස්සේ ආයමත් එක ටෙලි නාට්‍යයක ළමා චරිතයක් නිරූපණය කරනවා ඊට පස්සේ කිසිම එහෙම මොකද ටෙලි ඩ්‍රාම එකක්වත් එහෙම කලා ශාස්ත්‍රය නියැලෙන්නේ නැහැ ඊට පස්සේ ආයමත් 2017 උසස් පෙළ කරලා ඉවර වෙලා මගේ පාසල කැලණිය ගුරුකුල ජාතික පාසල. ඉතින් ඉවර වෙලා තමයි මම අවුරුදු කුමරිය තරඟයට සහභාගී වෙන්නේ. ඒ අතරෙත් ඊට කලින් 2017-18 ඒ වසර අතරේ තව ටෙලිනාටි කීපයක් කරනවා මම. ඉතින් අර ගොඩක් අය මම අඳුනගන්නේ අවුරුදු කුමරියක් විදිහට ඉන්න ගොඩක් අය හිතන් ඉන්නේ අවුරුදු කුමරියගෙන් තමයි මම ආවේ කියලා ශාස්ත්‍රයට. එතකොට දැන් ගයන් මුලින්ම ආවේ ගායන ශිල්පියෙක් විදිහටද මම 2008 මගේ පළවෙනි ගීතය නිර්මාණය කරන්නේ මගේ පාසල් යන කාලේ මගේ හොඳම මිත්‍රයෙක් රදීෂ් වැන්දබෝනා සහෝදරයත් එක්ක ඉන්පසුව ගීත කීපයක් නිර්මාණය කරත් අර හරියට ගායන ශිල්පියෙක් විදිහට මට ස්ටැබ්ලිෂ් වෙන්න බැරි වුණා
ඉතින් නිවේදකෙක් විදිහට තමයි දැන් යන්න ඒකයි මම ඇහුවේ ඉතින් තමයි මගේ ගමන පටන් ගන්නේ ඊට පස්සේ රංගන ශිල්පියෙක් කියලා පසුව තමයි හරිනව ගායන ශිල්පියෙක් කියන්නේ හොඳයි ඉතින් ඒක ලස්සන සිදුවීමක් තියෙනවා දැන් එක්තරා කමක් නැද්ද කතාව කමක් නැහැ එක්තරා ටෙලිනාට්‍ය අපි කතා කරමු ටෙලිනාට්‍ය ජයනක්ක මගේ අම්මට රඟපෑවා කිව්වේ ඒක ධර්මප්‍රීඩස් මහත්මයා තමයි මගේ තාත්තා ඉතින් ඒකේ දර්ශනයක් තියෙනවා මට ගයන් පොඩි බාධා කිරීමක් තියෙනවා අපිට දුරකතන ඇමතුමක් තියෙනවා දැන් ගයන්ට තමයි කතා කරන්න කැමති කියලා කියන්නේ. ඔව්. මම කතාව පස්සේ කියන්න මට වෙයි. කතාව අනිවාර්යෙන් අහන්නත් ඕන. හොඳයි. දැන් අපි දුරකතන ඇමතුමට තමයි මේ වෙද්දි යොමු වෙන සූදානම් වෙන්නේ. කවුද මේ අපිත් සමගින් සම්බන්ධ වෙන්නේ? කතා කරන්න ඕ. හලෝ. ධනනායා. ආයි බුවන් කවුද මේ? ආයි ධනනායා මේ අපේ වට කඩේ ආසයි. බොහොම ස්තුතියි. ඔයාගේ නම මොකද්ද? මම සඳමිනි සඳමිනි ඔව් ආ සඳමිනි වා කොහෙන්ද කතා කරන්නේ මම දෙවිවලේ ඉඳන් මම ඇත්තටම කතා කරේ ගයාන්ටයි පූජනීටයි ස්තුති කරලා සඳමිනි බොතේජුද සඳමිනි බොතේජු නේද මේ ඇත්තටම මට ස්තුති නිස්පාදක මණ්ඩලයට මම මේ වෙලාවේ මට කෝල් එක අරන් දුන්නට අද දවසේ මෙච්චර ලයිව් එකක් තියෙද්දි අපේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ගේ අද වැඩසටහනක් තිබුණා ගයන්තා පුජනේ විල එතන හරි ලස්සනට ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් ටිකක් දීලා ළමයින්ව සතුටු කරලා ආපු මොහොතක් ඉතින් මට මේ වෙලාවේ ඔය දෙන්නට ලයිව් එකේ හරි ස්තුති කරන්න ඕනි කියලා හිතුණා. රොමි ස්තුතියක්. මම මේ කෝල් එක ගත්තේ. සහම් ඉතින් මගේ ඇඟේ කැලක් ඔතන ඉන්නේ. අන්න ඒක තමයි මම මේ බැලුවේ මොකද සද්ද නැත්ද කියලා. සද්දයක් නැතුව ඉන්නවා. මගේ ඇඟේ කැලක් ඔතන ඉන්නවා. මගේ දකුණු අත ඔතන ඉන්නවා. ඉතින් හරිම සතුටුයි මම හැදිච්ච තැන ජාතික රූපවාහිනිය මට අද දවසේ මෙහෙම මගේ ආදරණීය පිරිසට කතා කරන්න ලැබිච්ච එක සතුටුයි විශේෂයෙන්ම මං ගත්තේ ගයාන්ටයි පූජනීටයි ස්තුති කරන්න මේ ඇවිල්ලා අද මේ දරුව වෙනුවෙන් කාලය කැප කරලා සතුටු කරලා තමයි ওই ලයිව් එකට ආවේ පොඩ්ඩක් හරි උත්තර දෙන්න පරක්කු කරන්න නිෂ්පාදක මණ්ඩලය එදිනෙත් සමාව දෙන්න ඕනේ හොඳයි පීමියක් ඔබේ ඒ වටිනා කමෙන්ට් සහ ඔබේ මේ දුරකතන ඇමතුම අපිට හරියට වටිනවා ඒ අර අඩුව පෙරුණා කියලා කිව්වොත් නිවැරදි. ගයන් අපි නවත්තපු තැනින් පටන් ගමු. බෙහෙවෙන්න ස්තුතියි. මේක ගැන කතා කරන්න තමයි හිටියේ පොඩ්ඩක් එක තැන අවස්ථාවක් එනකන් හිටියේ තහවෙද්ද නැහැ නේද කිව්වේ නැහැ. හරි ඉතින් අර තිල්නාට්‍ය ධර්මප්‍රීඩස් මහත්මයා තමයි මගේ පියා. එතනම මගේ අම්මා. එතනත් අම්මා. එතන ඒක තමයි නාට්‍ය. පළවෙනි. පළවෙනි නාට්‍ය. ඉතින් මේ එක එක දර්ශනයක මට කනේ පාරක් ගන්නවා. ඉතින් කුමාරි පළවෙනි පාර ගැහුවා. ඊට පස්සේ යම් කිසි හේතු මත ඒක කීපතාව ගන්නුණා. දෙක දෙක තුන හතර වගේ එකක් ගන්නවා ඇත්තටම ගන්නවා. එතකොට මම කියන දේ කාලේ අපේ රටේ පොඩි ප්‍රශ්නයක් වෙලා මේ සංගීත ප්‍රසංගය නවත්තලා තිබ්බේ. ඉතින් සංගීතය කරන්න බැරි නිසා මම රංගනය කරන්න පටන් ගන්න කරගත්ත කාලයක්ද සංගීතයට ඒ කාලේ සම්මුතිල හිටියේ. හරිද? ඊට පස්සේ ඒ හේතුව විච්ච කෙනාගේ නම කියලා කෑ ගහනවා. මම කිව්වා අපිට ඒ දේවල් තිබ්බනම් තාම සින්දු කියන්න කියලා මං කියලා කිව්වා. ඒ නම් කියන්න බෑ මෙතන. ඉතින් කොහමරි මේ හරි සුන්දරයි නේ ඒක. ඒ විදිහට තමයි අවතීර්ණ වුනේ. අන්න ඒකයි මම මට දැනගන්න ඕනේ හිසම තමයි මම මේ ප්‍රශ්නේ අහුවේ. ඉතින් දැන් අපි රොහාන අයට යමු වුණා. දැන් රොහාන අයට ජාතික රූපවාහිනිය කියලා කියන්නේ අලුත් තැනක් නෙමෙයි. අපි ටිකක් කතා කරමු ඒ ගැන. ඇත්තටම ජාතික රූපවාහිනිය කියන්නේ මගේ ටෙලිනාට්‍ය කලාවේ ලොකු සංදිස්ථානයක්. ඉතින් මෙතනදී මතක් කරන්න ඕනේ විශේෂයෙන් විජිත මංජුල සිංහපුතු මහත්මයාව. මොකද එතුමා තමයි මට මේ ජාතික රූපවාහිනිය නාට්‍යයකට ප්‍රධාන චරිතයක් දීලා ඉස්සෙල්ලාම කතා කරා. අපි නාට්‍ය නමත් මතක් කරා. පියහමුව කියන නත්තල් නාට්‍ය. ඊට පස්සේ ආපහු මට හොඳ චරිතයක් ලබා දෙනවා සඳදිය මංජුල. ඉතින් විජිතයට ගොඩක් ස්තුතියි. ඉතින් එතනින් තමයි ධම්මිකක්වත් අඳුරගන්නේ. ඉතින් මේ ඊට පස්සේ මෑතක රායනගල වලවු කියලා නාට්‍යයක් ගියා. ඉතින් රූපවාහිනියෙන් ගොඩක් සහයෝගයක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. හොඳයි. අපි රොහාන අයත් එක්ක කතා කරමු නිසා වෙන්න. අපි සූදානම් වෙන්නේ ඔබේ හඬ අවදි කරන්න. විරල කොනක හිඳ බලා හිඳින්නේ මෙ ඔබ එන මගමා පවන් සැලී පෙර දිනයක අප
හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණ ගැසෙමු යලි පෙරල කුණක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණ ගැසෙමු යලි පේනා දලරල අතරේ මුමුණයි හිමිහිට අපේ කතා රැල්ලට නොපෙනී වෙනතක ගියමු සුදු වැලි මුමුණයි අපේ කතා වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණ ගැසෙමු යලි ඔබ හා දොඩනට ගත සිත ශක්තිය නැති ලෙස හදවත හඬා වැටේ එන මුදු අප පෙම් කතාව නිමවි සමුගන්නම් මද තරහා නොවී වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණ ගැසෙමු පෙරල කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණ ගැසෙමු යලි රැඳී සිටින්න අප සමගම සියක් රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB විශිෂ්ටයින් බිහි කළ පුංචි අපේ නැනමිහිර ශිෂ්‍යත්ව ජයමග 2022 රූපවාහිනී රූ එන්ටර්ටේන්මන්ට් වෙතින් දැන් මිලදී ගත හැකි ප්‍රශ්න පත්‍ර කට්ටල 250කට වඩා ගන්නා සැමට විශේෂ වට්ටම් විමසීම් 0113 158 655 සාදර අනුග්‍රහය එහෙම ආර්ථිකයක් එකසරේ හරවන්න කිසිම පුද්ගලයෙක්ට මොනව කරත් බෑ තවත් කාලයක් අන්තිආකාරයට ඉවසීමෙන් ඉන්න වෙනවා සමාන්තරව යන වැඩපිළිවෙල තමයි ජාත්‍යන්තර මුල් අරමුදල සමග සාකච්ඡා කළා මුල්ල පාසුමක් ලබා ගැනීම. ඒකට අත්‍යවශ්‍ය කොන්දේසියක් තමයි ණය ප්‍රතිපත්තිගත කිරීම. රූපවාහිනී සම්මාදශීලී අත්දැකීම. පිළිතුරක් ඉතාම ඉක්මනින් කරගෙන යන්නට කටයුතු ආරම්භ කළා කියනවා. අලුත් අභියෝගයන්ට ප්‍රායෝගික විසඳුම් සොයන තැන. අඟහරුවාදා රාත්‍රී 10 සිට Thank you.
සුපුරුදු වැඩසටහන. විරාමෙන් අනතුරව මම මුලින්ම කතා බහ කරන්න සූදානම්නේ අපි පූජනීත් සමග. ඉතින් පූජනී දැන් ජාතික රූපවාහිනිය කිව්වහම අපිට මතක් වෙන්නේ මොකද්ද? නෑනලා. නෑනලා. මේ දිනවල නැවත විකාශයක් සිදු වෙනවා ඉරිදා දවල් දරහ 30ට. ඉතින් අපි පොඩක් ඒ ගැන කතා කරමු. නෑනලා නාට්‍ය ටෙලි නාට්‍ය මට හම්බ වෙන්නේ අධ්‍යක්ෂකතුමා නාලන් මෙන්ඩිස් මහත්මයා. එතකොට නිෂ්පාදකතුමා බුද්ධික බුද්ධික අය මට නම් සම්පූර්ණ නම් මතක නැහැ සමාවෙන්න. ඉතින් හරිම නෙත්මි කියන චරිතය තමයි මට හම්බලා තිබුණේ මගේ මව මවට රංගනේ දායකත්වය ලබා දෙන යශෝදා විමල ධර්ම මහත්මිය. ඉතින් ලොකු එතන මට ලැබිච්ච ලොකුම දේ තමයි නලන් මෙන්ඩිස් මහත්මියත් එක්ක වැඩ කරන්න ලැබීම සහ මගේ අම්මා යශෝදා මහත්මියත් එක්ක රංගනේ දායකත්වය ලබා දෙන ලැබීම. ඉතින් එක්ස්පීරියන්ස් ගොඩක් තිබුණා, ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් රූපවාහිනියත් එක්ක සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාව, පළවෙනි ටෙලි නාට්‍ය රූපවාහිනිය විකාශය වෙන. ඉතින් හොඳ ප්‍රතිචාර ලැබුණා. එතකොට ඒ කාලවකවානුවේ සුමති සම්මාන උළෙලේ අන්තිම ජනප්‍රියම ලිස්ට් එකේ අන්තිම 10 දෙනා අතරට එන්න අවස්ථාව හම්බ වුණා මට නෑනලට එන්නට. හින්දා ඉතින් ඒ වගේම ස්තුතිවන්ත වෙනවා රූපවාහිනියටත් නලන් මෙන්ඩිස් මහත්මයාටත් මාව ඒ චරිතයට විශ්වාස කරලා තෝරගත්තට. හොඳයි, දැන් සම්මානයක් ගැන කතා කරපු නිසා මට තවත් සම්මානයක් හම්බෙච්ච වටිනා නිර්මාණයක් පිළිබඳව කතා බහ කරන්න හිතුණා. එහෙම කියද්දි දන්නව මොකද්ද කියලා? ජානියක් අගේ වීරයා ගෙදර ඇවිත්. අපි වීරයා ගෙදර ඇවිත් ගැන කතා කරේ නැත්තම් ජාතික නාලිකාවේ ඒක ලොකු අඩුවක්. හිතන්නේ මේත කාලේ ජාතික රූපවාහිනිය වැඩිම සම්මාන වලට පාත්‍ර වෙච්ච ටෙලි නාට්‍ය. ඔබේ චරිතය? ඔව්, නිලන්ති කියන චරිතය. අර ආබාධිත යුධාමුදස් බලාගේ අක්කාගේ චරිතය. ඒක පහසු චරිතයක් නෙමෙයි. නෑ, ගොඩක් අමාරුයි, හරිම අසීරුයි. මොකද ඒකේ තිබුණේ අතිශය සියුම් රංගනයක්. හැබැයි ඒක හරි මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ චරිතය මේ හරි ඕව චරිතයක්. ඒ කියන්නේ සාමාන්‍ය චරිතයකට වඩා එහා ගිය पात्र मेत काले जातिक रूपवाहिनी මේ වටා විශාල පිරිසක් මේ වීරයා ගෙදර ඇවිත් නිසා මම හිතන්නේ එකතු වුණා ටෙලි නාට්‍ය එක සහ වෙනම ෆෑන් ක්ලබ් ඇති වුණා. ඒක නිකන් වෙනම ලොකු වෙනසක් කරපු නාට්‍යයක්. ඉතින් දැන් අපි වීරයා ගෙදර ඇවිත් ඒ විදිහට කතා බහ කරා. දැන් තව ඉතාමත් විශේෂ සිනමා නිර්මාණයක් තියෙනවා. නළුවෙකුයි නිළියෙකුයි දෙන්නම මෙතන ඉන්නවා. මොකද්ද? ආශාවරි. ආශාවරි ගැනත් අපි කතා බහ කරන්න ඕන. අපි රොහණ කතා බහ කරමු මේ චරිතය කොහොමද කියලා. ආශාවරි ඇත්තරම සුන්දර නිර්මාණයක්. හැබැයි ඔබේ චරිතය ටිකක් අමාරුයි. ඔව්, චරිතය ගොඩක් අමාරු නේද? මොකද අපි ආම යුනිෆෝම් ඇඳලා තිබ්බේ නෑ මම කොහොමත් ඊට කලින්. ඉතින් හරිම අමාරු නා. මොකද මේ අපි දියතලාවේ තමයි රූපක දිනින් කරේ. ඉතින් අපි ජයනියක් කළා. මේ වෙලාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ මනෝරත්න සර්. ඉතින් අපි එතුමා අපිට දුන්නේ සහයෝගය සහ එතුමා ඒ හිතිය සැහැල්ලුව එතුමාගේ අන්තිම චිත්‍රපටියක. ඉතින් අපි ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ ලබන සතියේ නැවතත් සිනමා ශාලා කීපයක චිත්‍රපටිය ආයේ තිරගත වෙනවා. ඉතින් තේජයිද්දවා ගොඩ මහත්ම තමයි අධ්‍යක්ෂකවරයා, හරිම සුන්දර මිනිස්සේ. ඉතින් අපි ආසාවෙන් කරපු ලස්සන නිර්මාණ පවුලේ ආදරණීය කතාව. පවුලේ ආදරණීය කතාව හැමෝටම ආරාධනා කරන ලබන සතියේ බැරි වුණාට ඇවිල්ලා බලන්න. බලන්න කියලා. ජානියක් අගෙන අනිවාර්යෙන්ම අපි දැනගන්න කැමති මොන වගේ චරිතයක්ද, චරිතය ගැන කතා කරමු. මම රංගපෑවේ
රජනී කියන දමිල කාන්තාවගේ චරිතය සිංහල සමාජය ඇතුලේ ජීවත් වන මේ සිංහල සංස්කෘතියත් එක්ක ගැටමින් ජීවත් වෙන දමිල කාන්තාවගේ චරිතයක්. ඒකත් ගොඩාක් අමාරු වුණා. මොකද මට අර දමිල ඌරුව තියාගෙන සිංහලට කතා කරන එක සහ දමිල වචන නිවැරදිවම උච්චාරණය කරන එක වගේ අභියෝග තිබුණා. ඉතින් මම හිතන අධ්‍යක්ෂවරයා ඇතුළු ඒ කණ්ඩායමෙන්ම විශාල සහයෝගයක් ලැබුණා. විශේෂයෙන් ජයලත් මනෝරත්න මහත්මයා නිතර ගුරුහරුකම් දෙමින් ළඟින් හිටියා. ඉතින් ඇත්තටම මේ පහුගිය කාලේ මේ අතිශය තීරණාත්මක කාලයක තමයි මේ චිත්‍රපටය එළියට දාන්නේ. يعني කිසිම කෙනෙක් නිර්මාණයක් කරන්නේ නැති කාලෙක නිර්මාණයකට අත ගහන්නේ නැති කාලෙක නිර්මාණයක් එළියට දාන්නේ නැති කාලෙක තමයි තේජහිද්ද මල්කොඩ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තේ. හැබැයි අපි නොහිතුව විදිහට දින 100 ගානක් මේ චිත්‍රපටය දිව්වා. ආදායම් වාර්තා තිබ්බා. ඒ සිනමා ශාලා මේ ශාලාවලට සෙනගෙන්නෙම නැති කාලේ සිනමාහල් පුරවන්න මේ නිර්මාණයට හැකියාව ලැබුණා. ඉතින් ඒක නිසා නැවතත් නරඹන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඊළඟ නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒත් ඒ ප්‍රේක්ෂකයන්ට ගොඩාක් ස්තුතියි. අමාරු කාලෙදී ආවට ඒ චිත්‍රපටය බලන්න ඒකේ විශේෂ හේතුවක් තමයි මේ 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 ප්‍රවීණයෝ. මම විතරයි ඒ ආධුනිකයෙක් හිටියේ. අනිත් ඔක්කොම ප්‍රවීණයෝ. ඒ කියන්නේ අපි ආදරය කරපු මේ අපි ආදරය කරන ප්‍රවීණයෝ ටික තමයි. ප්‍රධාන නිලියත් ආදුනා. ඔව් ප්‍රධාන බෝ මමයි ශාන්කයි තමයි දිනති. අපි ටික තමයි හිටියේ ඒකේ ආධුනික. අනිත් කට්ටිය ඔක්කොම गुणवर्धन गायक हंड अवधि पूजनी
විරාගීතයකට නටනවා දැකලා තියෙනවද? එහෙම කියන්නේ පා. හොඳ ලස්සන ඇස්සක් අපි දැක්කනේ. ඉතින් දැන් අපි ගයන් ගුණවර්ධන කිව්වහම මේ පියාගේ නම ගයන් ගුණවර්ධනගේ නාමය අපිට අමතක කරන්න බෑ. අපි ටිකක් කතා කරමු. කොහොම තාත්තගෙන් ලැබිච්ච සපෝට් එක? ඇතරම මගේ තාත්තගෙන් ලැබිච්ච ලොකුම සපෝට් එක තමයි ජීවිතේ යම් කිසි දෙයක් කරනවා නම් කාගෙත් උදව් නැතුව තමන්ගේ මාර්ගය හොයාගෙන යන්න කියන එක. ඉතින් මම මගේ වාසනාවට නුවන් ගුණවර්ධනගේ පුතා වෙලා ඉපදුනා ගයන් ගුණවර්ධන වෙලා. ඉතින් මට ඒ නම හැමදාමත් තියෙයි. නමුත් රංගනයටවත් නිවේදනයටවත් ගායනයටවත් සංගීත අධ්‍යක්ෂණයටවත් එයාමට මේ අවස්ථාවන් ලබා දීලා නැහැ. එයා කියලා තියෙන වාගේ දක්ෂතාවයෙන් වාගේ මහන්සියෙන් ඒ කැපවීමෙන් ඒ දේවල් වලින් වාගේ ගමන හොයාගන්න. යාමට උදව් උපකාර කරලා තියෙනවා මගේ හඬ පුහුණු වීම අවස්ථාවලදී. එයාගේ ගීත ගායනා කරන මට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් අදත් මම ගායනා කරා ගීත. අනිවාර්යයෙන්. ඉතින් ඒ විදිහට සහ මම මොටිවේට් කරන්න හැම දෙයක්ම මට කියලා දෙනවා. ආදරේ විරහ වුණත් එයත් එක්ක මම ගීත කතා කරන්න පුළුවන් මගේ හොඳම මිත්‍රේ. මගේ තාත්තා, මගේ යාළුවා, මගේ සහෝදරයා, මගේ දෙවියා, මගේ රජා තමයි මගේ තාත්තා. තාත්තෙකුට පුතාගේ කටින් මේ වගේ අහන්න ලැබෙන එකත් කොච්චර වාසනාවක්දනේ. හැබැයි දැන් මෙතන ඉන්නවා අහිංසක හරිම ලස්සනට ඉන්න කෙනෙක්. හැබැයි ඉස්කෝලේ යන කාලේ ළමයෙකුට ලේන්න ගහලා තියෙනවා. ජයනි සේනා. ලස්සන අහිංසක මම දෙන්නෙක් කියන්න පුළුවන් නේ. බාර ගන්නවද? මොකද එහෙම කරේ? ඒ කියන්නේ හිතන්න පුළුවන් පුජලින්ට එහෙම තරහ යනවා කියලා. මම දන්නවා නේ. එහෙම මේ තරහ යනවා කියන්නේ මම නපුරු නැහැ. අර වසයි. ඒ කියන්නේ මේ කවුරු හරි නෑ ඇත්තම. මට කවුරු හරි ඒ කියන්නේ අර ඕනට වඩා කරදර කරනකොට කේන්ති යනවා. දැන් නම් එහෙම නෑ. දැන් හරිම ඒවට පුරුදු වෙලා තියෙන ඉස්කෝල යන කාලේ ඉතින් අර තේරෙන්නේ නැහැ. අපිට වෙන ප්‍රශ්නත් නැහැනේ ඔළුව ඉස්කෝල යන කාලේ තියෙන්නේ. අර ඉස්කෝලේ ඇතුළේ වෙන දේවල් විතරයි. එක දවසක් ඔය ළමා සාරියෙන් ඒ ගැහුවා. සිල්ගත්ත දවස ළමා සාරිය අඳගෙන හිටියේ. මේ මට අනවශ්‍ය වැඩක් කරලා ඊට පස්සේ මේ මං එළමඩ ගැහුවා. මම එහෙම තුවාල වෙන්න හිතලා නෙමෙයි නිකන් අපි අර පිරිමි ළමයට ගහනවා කියලා ගැහුවා. එළමඩ කානුවට වැටුණා. මම හිතුවේ නෑ කානුවට වැටිලා තොල පැලුණා. හොඳයි. පුංචි බාධා කිරීමක් තියෙනවා. අපි වෙලා බලන්න මේ සූදානම් වෙන්නේ. මම ශිෂ්‍ය නායිකාවක් හිතන්නකෝ. මගේ වැජ් එක අයින් කරා. ළමයින්ට ගහනකොට මම කොහොමද ශිෂ්‍ය නායිකාවක් වෙන්නේ? ඊට පස්සේ ඉතින් ඒක ඒ කාලෙත් එක්ක ඉවරයි. මොකද මට හිටියේ වැඩිපුරම යාළුවෝ පිරිමි ළමයි. මමත් අර ඉස්කෝල යන කාලේ චුට්ටක් පිරිමි ළමෙක් වගේ මේ ගවුන් එහෙම අඳින්නේ නැහැ ඉතින්. ස්පෝර්ට්ස් කරා ඒවත් එක්ක. කොහොමද ඉතින් පාසලේ මතක හරි සුන්දරයි. දැන් නම් එහෙම නැ දැනුත් කේන්ති යනවා. දැන් මම කේන්ති ගස්සන්න කලින්ම කියලා තිනවා මම මෙහෙමයි. මම මේ අහිංසක විදිහට හිටියට මට තරහ යනවා. ඒ නිසා එහෙම කවුරුත් මොකුත් කරදර කරන්නේ නැහැ. දෙන්නගෙන් වැඩියෙන්ම තරහ යන්නේ කාටද? අපි දෙන්නගෙන් මටනේ. මෙයාට ඒ කියන්නේ දෙන්නම තරහ යනවා. හැබැයි මේ කානුවට ඒ කතන්දර නෑ වගේ පොඩ බැලලා ඉවර කරා. තොල් පලන්න එහෙම නෑ නෑ එහෙම නෑ. හරි අහිංසක විදිහට තරහ යනවා. ඔව් දැන් මම අතින් පයින් හරි එහෙමනම් මේ මොන හරි රණ්ඩුවක දිවිස දන්නේ මෙයා කෙලින්ම එක වචනෙන් ඒක ඉවර කරනවා. ඔව්. රිද්දන්න තියෙන එක වචනෙන් ඉවර කරන ඊට පස්සේ එතනින් ඈට ඉවරයි. මට අද්දකීමෙන් දැකලා තියෙනවා. බලන්නකෝ. ඒකේ විවිධත්වය. දැන් වචන ප්‍රබලයි. ඔව්. වචන ප්‍රබලයි. ඒක කිව්වොත් රොහනායි දැන් ඔබ ආදරණීය පියෙක්නේ. ඔව්. ලස්සන දියණියක් ඉන්න ආදරණීය පියෙක්. හොඳ සැමියෙක්. මේ ගැන මොකද හිතන්නේ? දෙන්න ගැන ඉතින් අපේ වයිෆ් මෙතන ඉන්න හොඳයි. එතනත් වෙනම කතාවක්. ඔව් ඒක වෙනම කතාවක්. ඉතින් ඒක ඉන්න ඉතින් ඇත්තටම මේ ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මට ඉන්න සුදු දුවේ. අනිවාර්යයෙන්. ඉතින් අපි දුවගේ නම මතක් කරමු. අමේලියා නමතුංග සුවේගේ නම. වයිෆ් නම ලසන්ති. ඉතින් ලොකු සහයෝගයක් හම්බෙනවා ගෙදරින් සහ මගේ යාළු මිත්‍රාදී සියලුම දෙනාගේ. හොඳයි. දැන් ඔබේ ඒ සහයෝගය ගැන කතා කරපුවාම අපිට මේ ජයනියක්කගේ
හස්බන්ගේ ලැබෙන සහයෝගය ගැන ටිකක් කතා කරන්න ඕනමනේ. ඔව් ඒක නම් කොච්චරද කියලා කියන්න බෑ. ඒක විස්තර. ඒ ලබා දෙන නිදහස. ඔව් විස්තර කරන්න බැරි තරම් නිදහසක් මොකද එකක් මේ නිලියක් එක්ක ජීවත් වෙනවා කියන ටිකක් අමාරුයි. වෙලාවක් කලාවක් නැහැ. ඊළඟට යුතුයකම් ඉෂ්ට කරන්න වෙලාවක් නැහැ. වගකීම් ඉෂ්ට කරන්න වෙලාවක් නැහැ. මේ සමහර වෙලාවල් වලට එකට ගමනක් ගිහිල්ලා නැහැ දෙන්න අවුරුදු ගානකින්. ඉතින් ඒ සියල්ල දරාගෙන ආදරය නොවෙනස්ව නොඅඩුව දෙමින් රැක බලා ගනිමින් තාත්ත කෙනෙක් වගේ ඒ දෙන ශක්තිය අප්‍රමාණයි අනන්තයි. ඒකට ස්තුති කියන වචනේ මත්තර හරිම හැඟුම් බර විදිහට ඒ විදිහට මතක් කරා. ඉතින් අපි ඔය දෙන්නත් එක්ක කතා කරපු නිසා අපි කැමති රොහන අයගෙත් ජානියක්ගෙත් ඩුවට් එකකට යන්න. නිරූපිකාවක් කියන්නේ කොහොමත් මම බ්‍රයිඩල් ෂූට් වලට විතරයි හිටියේ ගොඩක් අර ෆොටෝ ෂූට් කීපයක් තිබුණේ ඒත් අර මොන හරි ටීවී කමර්ෂල් එකකට ගිහිල්ලා ඒ වගේ අර ඔන් ලොකේෂන් එනවනේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් එතකොට අර මම මොන හරි අඳුවක් ඇඳගෙන ෆොටෝස් ටිකක් ගමු කියලා
ලස්සනට ෆොටෝස් ටිකක් ගන්න. අන්න එහෙම තමයි කළේ. ඉතින් නැත්තම් මගේ බර්ත්ඩේ එකකට හරි මම ආස වුණාම මමම කියලා ෆොටෝ ෂූට් එකක් ඒ වගේ දේවල් තමයි කරේ. වෘත්තියක් විදියට කරේ බ්‍රයිඩල් ඒක. එහෙමම මම ඊට පස්සේ මම රෑම්ප් කළේ නැහැ. අර ගොඩක් අය කියන තාමත් මේ රෑම්ප් කරන්න උස නිසා මේ මිස් වර්ල්ඩ් මිස් ශ්‍රී ලංකා ඔවට යන්න කියලා. මට ඉතින් ලොකු කැමැත්තක් නැහැ නිරූපණයට. හැබැයි මනාලියක් විදියට නිරූපණය කරන්න කැමතියි. ඔයාලා දෙන්නගෙත් ලස්සන ෂූට් එකක් හරියට ජනප්‍රිය වුණා. තුනක් හතරක් ඔව් තව රිලීස් වෙලා නැති ඒවත් තියෙනවා. ඉතින් වැඩිපුරම ආස දැන් නිවේදන ශාස්ත්‍රයට සහ රංගන ශාස්ත්‍රයට. ඉතින් ඒකත් එක්ක අරක චුට්ටක් මග ඇරලා කියන්නේ බ්‍රයිඩල් ෂූට් ටිකක් නැවතුවා. මොකද කොණ්ඩෙට එහෙම ඩැමේජ් වෙන ප්‍රමාණය හරිම වැඩි. ඔව්. ජානියක්ේ ඔයා ගැන කතා කරද්දී රූපය විතරක් නෙමෙයිනේ හඬ ගැන අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. මේ අවසාන වෙලාවෙත් මට ඒක අහුවේ නැත්නම් ඒක ලොකු අඩුවක්නේ. අපි හඬ කැවීම ශිල්පිනියක් විදියට ඔබ ඒ ආපු ගමන ගැන කෙටියෙන් සඳහන් කරලා. ඔව් මම පටන් ගත්තේ පෞද්ගලික ආයතනයක් එක්ක හඬ කැවීම ශිල්පිනියක් විදියට. බේටත් කලින් මම විලඳ දැන්නේ හඬ කැවීම ශිල්පිනියක් විදියට වැඩ කරන්න පටන් ගත්තා. ජනප්‍රිය වුණේ තුල්සි කියන චරිතයෙන්. තුල්සි චරිතයෙන් තමයි ගොඩක් ජනප්‍රිය වුණේ. ඊට පස්සේ විවිධ චරිත කරා. හැබැයි මෑත කාලෙදි මම දැන් අවුරුදු 5ක් වගේ කාලෙක ඉඳලා මේ ඉන්දියානු ටෙලි නාට්‍ය මේ හඬ කැවීම නතර කරා. මොකද ඇත්තටම හෘද සාක්ෂියට එකඟව ඒක කරන්න බැරි තරම් මේ අවරගණේ පල්ලා මට්ටමේ නිසා නවත්ව. හැබැයි ඒක හොඳ අභ්‍යාසයක් නළුවෙක්ට. ඒ කියන්නේ මගේ නොවන හැඟීමකට මගේ උපරිමයෙන් කටහඬ දෙනවා කියන එක ලේසිනේ. ඒක හොඳ අභ්‍යාසයක්. ඉතින් මම ඇත්තටම මේක පටන් ගත්තෙම අභ්‍යාසයක් විදියට. ඇත්තටම මම ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ කියන්නේ වෙන හැඟීමක් ඒ නළුව හෝ නළු ඒ නිලිය දීලා තියෙන හඬ අමතක කරලා මම හැම වෙලෙම උත්සාහ කරා මම අර්ථය සහිත ඒ හැඟීමට හඬක් දෙන්න. ඉතින් මම හිතනවා යම් තාක් දුරකට සාර්ථක වුණා නම් ඒකත් බලපෑවා කියලා. යම් තාක් දුරකට නෙමෙයි අති සාර්ථකයි. හොඳයි ජානියක්ේ ඔබේ අලුත් නිර්මාණ ගැනත් අපි කතා කරමු. ඉදිරියේදී මොන වගේ ඉදිරි බලාපොරොත්තුන් තියෙන්නේ? මගේ ටෙලි නාට්‍ය කීපයක් විකාශය වෙන නියමිතයි. ඊට අමතරව ප්‍රධානම කාරණාව කිව්වොතින් සෙප්තැම්බර් මාසේ 15 වෙනිදා මම රඟපාන අලුත්ම චිත්‍රපටය හිතුමතේ ජීවිතේ කියන චිත්‍රපටය. ඒ කියන්නේ මම එත කාලේ බොහෝ කතා බහට ලක් වෙච්ච චරිතයක් මේ හිතුමතේ ජීවිතේ කියන කතාව. ඉතින් ඒ ඇසුරින් නිර්මාණය වෙච්ච චිත්‍රපටය සෙප්තැම්බර් මාසේ 15 වෙනිදා තිරගත වීමට නියමිතයි. ඉතින් ඒකේ මමත් එක්ක විශාල මේ නළු නිලි පිරිසක් රඟපානවා. ප්‍රවීණයින් පිරිසක් මහේන්ද්‍ර පෙරේරා, ගිහන් ෆර්නැන්ඩෝ, පාලිත සිල්වා, කුමාර තිරිමාදුර, ජගච්ඡා මිලදමිත, අබිරත්න වගේ විශාල පිරිසක්. ඉතින් මං ආරාධනා කරන හැමෝටම සැප්තැම්බර් 15 වෙනිදා ඉඳලා සිනමා හල් වලට එන්න හිතමතේ ජීවිතේ නරඹන්න කියලා. අපි රොහණ අයගෙනුත්, පූජනීයගෙනුත්, ගෑන්ගෙනුත් කැටියෙන් දැනගන්න කැමති අනාගත බලාපොරොත්තු මොනවද කියලා. අනාගත බලාපොරොත්තු ඇත්තටම මේ ශාස්ත්‍රයේ ඇඳිලා හොඳ නමක් තියාගෙන හොඳ නිර්මාණවලට දායක වෙන්න තමයි. පූජනීයගේ මම සාමාන්‍යයෙන් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. හරි චුට්ටයි අද හෙට එහෙම ජීවත් වෙන කෙනෙක්. ඉතින් අර චුටි චුටි හීන ටිකක් තියෙන කලා ශාස්ත්‍රයේ මේ විදියට ගමනක් යනවා කියලා. ඉතින් එතනින් ලොකුම බලාපොරොත්තු තමයි මං රැකගෙන ආපු නම, මං එනකොට තියාගෙන ආපු නම මේ විදියටම රැකගෙන ඉදිරියට ගිහිල්ලා ලස්සන නිර්මාණ වලට දායක වෙලා කවදා හරි දවසක නිල් හොඳට නම තියෙන රංගන ශිල්පිනියක් වගේම සාර්ථක බිරිඳක් මවක් වෙලා ලස්සන ජීවිතයක් ගත කරන්න. හොඳයි ගාන. ඉතින් මගේ සංගීත කණ්ඩායම රෝඩ් සංගීත කණ්ඩායමත් එක්ක මම මේ දවස්වල වැඩ කටයුතු කරන් යනවා. ඉතින් මගේ ලොකු හිණයක් මේ සංගීත කණ්ඩායම ලංකාවේ උඩින්ම තියෙන නමක් බවට පත් වෙන එක. ඒ වගේම අපි ප්‍රසංගයක් කරනවා සැප්තැම්බර් 17 වෙනිදා අනුරාධපුර යෝන් අනිකේතන රංගශාලාවේ. ඉතින් ඒ ප්‍රසංගයේ තාත්තා පුතේ ප්‍රසංගය මගේ තාත්තගේ හොඳයි. ඒ සියලුම බලාපොරොත්තුන් ඉෂ්ට වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. අපි වැඩසටහන අවසානයේ තමයි දැන් යොමු වෙලා තියෙන්නේ. අපි වැඩසටහන අවසාන කරන්නේ ලස්සන ගීතයකින්, ගෑන්ගේ ලස්සන ගීතයකින්. ඉතින් මේ සියලුම ගීතවලට අපිට සංගීතය මෙහෙයවීමෙන් දායක ලබා දුන්නේ කීබෝඩ් වාදනය තිලන තුෂාර, ඒ වගේම ඔක්ටපෑඩ් වාදනයෙන් වසන්ත බණ්ඩාර. ඔබ දෙපළටත් ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. අපි ගානට ආරාධනා කරනවා ලස්සන ගීතයකින් අපිව නවතත් රස ගන්නවන්ට කියලා. ඉතින් ලෙෂර් ටයිම් බලපු ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා සුවදායි සතියක්. අපි ලබන සතියේ මේ වෙලාවට ඔබෙනුවහට එනවා.
भी गया वेला ते मा ओबे संसुन सिना गन तेरे संद सीतले पाल वेलन वेला हम दाम हिंदू में से ओ भाभी गया वे लते मा ओबे संसुन सिना गन तेरे संद सीतले पाल वेलन वेला हम दाम हिंदू में से ओ भाभी गया वे लते मा ओबे re pipi sitayani taru kaklu malyae bile sinu dae ube dait mage dait soyamin lagave ube dait mage dait asure kadave baabi giya vela de ma ube san sun sina gan tere sang sitale paan velan vela hamda तेरे संग सीतले